අයිබුවන් අද මේ වීඩියෝ එක අපි කතා කරමු හැමෝම හොයන හැමෝම ඉල්ලපු වීඩියෝ එකක් ඔයාගේ WhatsApp එකේ Imo එකේ Facebook එකේ ඔයාට message එකක් කවුරු හරි එවලවස්සේ ආ delete කරනවා නම් ඒක ඔයා delete කරා නම් කොහොමද මේ message එක බලන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාගේ Facebook එක WhatsApp එක ඒ වගේම Imo එක ගොඩක් important දේවල් එම කවුරු හරි delete කරොත් එම ඔයාගේ අතින් හෝ එයාගේ අතින් හෝ delete වුණොත් එම මේ message එක ඔයාට ආපහු බලා ගන්න පුළුවන්. ඒ වගේම message එකක් delete කරොත් එම ඇත්තටම ඒක ආපහු recover කරා ගන්න පුළුවන් කියලා අන්තිමේදී ඒ ගැන අපි කතා කරමු. ගොඩක් අය හොයන නිසා ඉතින් මම හිතන මේ වීඩියෝ වලට ගොඩක් වැඩගත් වෙයි. channel එක ගන්න වාර subscribe කරන්න, video එක like කරන්න දාන්න, ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. ඒ දේ කරන්න ඕන නම් අර ඇප්ලිකේෂන් එක download කරන්න සිද්ධ වෙනවා. ඔයාගේ ෆෝන් එකේ Play Store එකට යන්න. ඉතින් Play Store එකට ගිහිල්ලා පස්සේ Unseen No Last Week කියලා මේ ඇප්ලිකේෂන් එක download කරගන්න. ඉතින් මම වට ලේසියට මම MB 10ක් වගේ තමයි මේ ඇප්ලිකේෂන් එක මම download කරලා තියෙන්නේ. එතකොට ඔයාට පේනවා දෙ 10 million plus මේ ඇප්ලිකේෂන් එක download වෙලා තියෙනවා. ඒ වගේම rating 4.3 වෙනකම් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ ඇප්ලිකේෂන් එක download කළා පස්සේ ඉතින් මම ඇප්ලිකේෂන් එක ඕපන් කරපු ගමන් අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මම මෙතෙන් next කරන්න. next කරලා පස්සේ මේ විදිහට ආපහු next කරන්න. next කරලා පස්සේ ආපහු next කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා කැමති ඇප්ලිකේෂන් එකක් ඔයාලා මෙතනින් choice කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Messenger, WhatsApp, Instagram, Imo, Viber, Telegram, එතකොට LINE, එතකොට VK, එතකොට KakaoTalk, එතකොට මේ විදිහට ඔයාලා කැමති එකක් ඔයාලා මෙතන tick දාන්න පුළුවන්. ඊට ඔයාලා පේනවා ති Imo එක මෙතන tick දාලා තියෙනවා. එතකොට Viber එක, එතකොට මේ විදිහට ඔයාලා කැමති එකක් select කර ගන්න පුළුවන්. එතකොට default විදියට messenger එකයි whatsapp එකයි instagram එකයි එක default විදියට අපිට mark එක බලා ගන්න පුළුවන්. එතකොට මෙතෙන් next කරන්න. next කරපු ගමන් gif මෙතෙන් ඔයාට permission දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා මෙතෙන් gif එකට ගිහිල්ලා පස්සේ මෙතෙන් ඔයාට ඒ application එක unseen කියලා ඔයාලට පේනවා. ඉතින් මේක allow කරන්න. allow කරලා පස්සේ මෙතෙන් back කියන්න. ඉතින් බැක් ගිහලා පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක කැටගරිස් වලින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක පැත්තකින් හොඳක් විදිහට මට දකින්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතන Messenger එක, මේක WhatsApp එක, මේක Viber එක, මේක Instagram එක, මේක Imo එක අන් ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි try කරලා බලමු. මම මුලින්ම try කරනවා මගේ WhatsApp message එක මට ආපහු බලා ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් මගේ WhatsApp එකට මම මෙතනින් मेसेज मेसेज मत मेत बला पुलवा मम मगे बिजनेस वाट्सअप मम मेक मेसेज मेतनी डिलीट फॉर एवरी वन विधि मम डिलीट करना मम डिलीट कर पास्ते मेतनी गील पास्ते मेसेज मत आप बला विधि आज्ञा ये मत बला पुलवा अरे अप्लीकेशन गील पास्ते अभी बलम एतकड़ पेन ए मेसेज ඒ විදියට මට ආපහු බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට සරලව විදියට ඒ විදියට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක මම දැක බඩු බඩුවක් තමයි. මේ ඇප්ලිකේෂන් එක ගොඩක් වෙලාවට ඇඩ් ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඔයාලට ටික කාලයක් ගිලවස් ඔයාලට මේක සෙට් වෙනවා නම් ඔයාලට පුළුවන් බයි කරන්න. අපි දැකපු දෙයක් තමයි මේක චැට් එකේ අපිට පොප් අප් එකක් විදියට අපිට මෙසෙන්ජර් එක වගේම අපිට තියා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් කැමති මෙසේජ් එකක් WhatsApp එකක් ඒ වගේම Viber එකක් එතකොට Instagram ගොඩක් අමාරු 50 ගන්නත් පුළුවන් දෙ වැඩි වෙන්නත් පුළුවන්. එතකොට ඒකට වඩා කරන්න පුළුවන් WhatsApp එකේ chat backup එකක් අපිට බලා ගන්න පුළුවන් නේද setting එක. ඉතින් මම ඉස්සරහටත් ඒකන වීඩියෝ එකක් ගේන බලාපොරොත්තු වෙන්න. අනිවාර්යෙන් ඔයාගේ email එකට backup එකක් දාගෙන තියාගන්න. daily හරි සතියකට එකපාරක් කරේ ඔයාගේ messenger call ඒ හැම එකක්ම ඔයා අනිවාර්යෙන් backup එකක් දාලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් කවදා හරි ඔයාගේ phone එකේ නැති වුණත් ඔයාගේ WhatsApp එක මොකක් හරි වුණත් එම ඔයාට පුළුවන් ආපහු ඒක ඒ විදියට ඔයාගේ ඊමේල් එක තියෙනවා නම් ඒ නම්බර් එක තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ මෙසේජ් එක ආපහු රිකවර් කරගන්න. එතකොට මේ ඇප්ලිකේෂන් එකෙන් වෙන්නේ මේ ඇප්ලිකේෂන් එක ඔයා ඉන්ස්ටෝල් කරන තාක් ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන අදනම් අදින් නම් ඒ මෙසේජ් එනවා ඔයාට පුළුවන් ආපහු බලා ගන්න. ඉතින් ඒක තමයි. එතකොට ඔයා පරණ කාලේ මෙසේජ් එහෙම ඩිලීට් වුණා නම් ඒවා
ගන්න බැරි වෙයි එහෙම එහෙම ඔප්ෂන් එකක් නැහැ කියලා තමයි මට කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නට අපි ඩිලීට් කරනවා රිකවර් කරන්න පුළුවන් ගැනත් ඉස්සරහට අපි ඒකන වීඩියෝ ගේන්න මම බලාපොරොත්තු වෙනවා A to Z. ඉතින් ඒක න තමයි. ඉතින් ඔයාලගේ අදහස් අනේ කරන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මෙසේජ් එක ඩිලීට් වෙන්න කලින් මේ ඇප්ලිකේෂන් එක ඔයා දාගෙන තියා ගන්නවා නම් ඔයාට පුළුවන් මේ මෙසේජ් එක ආපහු බලා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වල ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. Imo, WhatsApp, Messenger යූස් කරන හැම කෙනෙක්ටම ඒකම හැම වෙලම මතක තියාගන්න. उदाहरण වාට පුළුවන් ඒක ආපහු කුණුගඩ අවසර වගේ කියන්නේ විසිකරපු එක වාට ආපහු අහුල ගන්න පුළුවන්. හැබැයි වාගේ කාමරෙන් එම එළියට කොයි හරි වා විසිකරනවා නම් ආපහු වාට එක ගන්නවා වගේ. එතකොට මෙතනදිත් ඒ වගේ සීන් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට ඒ වගේ වීඩියෝස් එකක් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරන්න, video එක like කරන්න දාන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් ආයෙත් මේ වගේ interesting video එකකින් ආයෙත් අපි හම්බෙමු.